මගේ අම්මේ තාත්තේ දුවේ පුතේ. යුවතියන් දස දෙනාගේ උපමාව තුළ ස්වාමීන් වහන්සේ ඔබට මට මතක් කරනවා. අපි සෑම මොහොතකම උන්වහන්සේගේ පැමිණීම සූදානමින් ඉන්නට අවශ්‍ය වගේම ඒ සූදානම තුළ අපි හොඳ සිහිබුද්ධියෙන් ඉන්නටත් අවශ්‍යයි. අර යෝතියන් දස දෙනාම සූදානම උන්වහන්සේගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සූදානමින් හිටියට තමන්ගේ ජීවිතෙන් සිද්ධ වෙන්න ඕන මොනවද සිද්ධ නොවෙන්න ඕන මොනවද කියනදී අවබෝධ වුණේ පස් දෙනෙක්ට විතරයි. ඉතුරු පස් දෙනාට ඒ අවබෝධය තිබුණේ නැහැ. එනිසා අපි මගේ ජීවිතයේ යහපත් සිතුවිලි වගේම හොඳ අවබෝධයකින් අපි ජීවත් වුණේ නැත්තම් අපිට බොහෝ කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හරියට අර අවබෝධයක් නොමැතිව ජීවත් වුණු ඒ යුවතියන් පස් දෙනාට මංගල්‍ය භෝජනය මගහැරුණා වගේ, ඔවුන්ට තෙල් හොයන් යන්න ගිය නිසා ඔවුන්ට හොඳම දේ මගහැරුණා වගේ ඔබේ මගේ ජීවිතෙත් අවබෝධයකින් තොරව ජීවත් වීම නිසා, හොඳ සැලසුමක් නොමැතිව ජීවත් වීම නිසා අපේ ජීවිතේ වටිනම අවස්ථාවන්, වටිනම පුද්ගලයෝ බොහෝ වෙලාවට අපිට අහිමි වෙනවා. එනිසා මේ යෝතියන් දස් දෙනාගේ උපමාව තුළ අපිත් අදිෂ්ඨානයක් අරගමු. හැම මොහොතකම හොඳ සිහිබුද්ධියෙන් සහ අවබෝධයෙන් යුතුව ජීවත් වනවා කියලා ඔබට ජේසු පිටයි.